Onada Abipunchi Babalata, Harim, Rasava, Cheese, Chicken, Cutlettica, Hadanam in the Balamo, make a Hadana Harim Lacey, Avasha Drave, Venda Bagame, description box case and the Hanwenama. Vayamagi video Balane Adana, ma subscribe Karana, Thamdakaranipa, Isalamam Panica Clipetiella, Ekata, Tel. මේස හැඳි හතරක් විතර එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට කැමති තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරේ sunflower oil. තෙල් රත් වුණාට පස්සේ මම පොඩියට කපාගත්ත ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ඒකට කුරුඳු පොතු පොඩි කෑල්ලක් එකතු කර ගන්නවා. ඒ වගේම රම්පෙ කෑල්ලක් එකතු කර ගන්නවා. ඒ වගේම මම ඒකට තලාගත්ත එන සාල් ඇට දෙකක් සහ කරපිංචා ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම හොඳට chop කරගත්ත එංගුරු සුදුළුණු paste මේ සැඳ එකමාරක් විතර එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ temperature කර ගන්නවා. ඊට පස්සේ මම මේකට රස අණුව ලුණු එකතු කර ගන්නවා ඊට පස්සේ මම මේකට කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා ඒ වගේම ගම්මිරිස් කුඩුත් එකතු කර ගන්නවා ඔයාලා කැමති නම් මේකට කැල්මිරිස් ටිකක් උනත් එකතු කර ගන්න පුළුවන් දැන් මම මේක හොඳට තෙම්පරාදු කර ගන්නවා මම ලෑස්ති කරගන්න කලින් මම හොඳට තඹගත chicken කෑලි දෙකක් කටු රහිත chicken කෑලි දෙකක් grind කරගත්තා. ඉතින් ඒ ටික දැන් මම මේ වෙලාව එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් මේකට මාළු ටිකක් එමත් නැත්නම් මටන් බීෆ් වගේ ඕනම තඹගත ඒ වගේම grind කරගත්ත මාංශ වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට මම ඒකත් හොඳට තෙම්පරාදු කරගන්නවා. ඉතින් අවුරුද්දට අඩු බබාලා නම් ඔයාලා මේ කිසිම දෙයකට ලුණු දාන්න නැතුව ඔයාලට දෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර හදාගත්ත චීස් මේකට එකතු කරගන්න පුළුවන් ලුණු භාවිතා කරන්නේ නැතුව. ඊට පස්සේ මම තඹගත්ත හොඳට පොඩි කරගත්ත අල කෝප්ප එකමාරක් එකතු කර ගන්නවා. ඉතින් මේකේ කෑලි නැති වෙන්න හොඳට අපි පොඩි කර ගන්න ඕනේ. ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ පොඩි වෙලාවක් අලවල වතුර ගතේ හින්දෙනකම් මේක අඩු ගින්දරේ තෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ මම ලිප ඕෆ් කරලා මේකට දෙහි පොඩ්ඩක් එකතු කර ගන්නවා. දෙහි යුෂ හරීම පොඩි ප්‍රමාණයක් මම එකතු කරගන්නේ. ඉතින් අවුරුද්දට අඩු බබෙක් නම් ලුණු දාන්න නැතුව දෙහි දැම්මට කමක් නැහැ. අමුතුම රසයක් යාලට ලැබේ. ඊට පස්සේ මම ලිප ඕෆ් කරලා මේක පොඩ්ඩක් නිමෙන්න තියනවා. දැන් මම නිමාගත්ත මගේ කට්ලට් මිශ්‍රණය මෙන්න මේ විදිහට අතර ටිකක් අරගෙන ඒක මැද්දට මොසරෙල්ලා චීස් කෑල්ලක් දාලා මේක බෝල විදිහට හදා ගන්නවා මේ විදිහට සියලු මේවා ටික මොසරෙල්ලා චීස් ටිකක් මැද්දට දාලා ඔයාලට හදා ගන්න පුළුවන් ඉතින් මොසරෙල්ලා චීස් දෙන්නේ අවුරුද්දට වැඩි බබාලට විතරයි ඒ වගේම ඔයාලා කැමති සයිස් එකකට හදා ගන්නත් පුළුවන් මේක. ඉතින් මේ ප්‍රමාණයෙන් මම 12ක් විතර හදාගත්තා. ඊට පස්සේ මම බිත්තර සාළු වල මේක දවට ගන්නවා. ඊළඟට බ්‍රෙඩ් ක්‍රම්ස් වල දවට ගන්නවා. ඉතින් ඔයාලට බ්‍රෙඩ් ක්‍රම්ස් වෙනුවට රුලන් වල උනත් දවට ගන්න පුළුවන්. සාමාන්‍ය අපි ගන්න රුලන් ටිකක් කබලේ බෙදලා අරගෙන මේ විදිහට ඔයාලට දවට ගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මම මේ විදිහට සියලුම කට්ලට් ටික දවට ගත්තා ඊට පස්සේ මේක අපිට තියෙන්නේ තෙල් වල බැද ගන්න. ඉතින් මම කට්ලට් 6යි බැද ගන්න. ඊටු ටික ඩීප් ෆ්‍රීස් කර ගන්නවා. ඊළඟ දවසේ බබාට දෙන්න. හොඳට තෙල් රත් වුණාට පස්සේ මම කට්ලට් ටික සාමාන්‍ය විදිහට බැද ගන්නවා. සාමාන්‍ය රන්වන් පාට වෙනකම් මේක බැතුනහම ඇති. ඉතින් මේ විදිහට බැදගත්ත කට්ලට් ටික ඔයාලට බබාලට දවසේ ඕනම වෙලාවක දෙන්න පුළුවන්. ඒ වගේම බබාලගේ ලන්ච් බොක්ස් එකට වුණත් මේක එකතු කරගන්න පුළුවන්. මේක හරිම රසයි. ඒ වගේම පෝෂණීයයි. ඉතින්
ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් ප්‍රකාශ කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම ඔයාලා මේක හැදුවා නම් අනිවාර්යයෙන්ම මගේ Facebook page එකටත් ෆොටෝ එකක් දාන්න අමතක කරන්න එපා ඉතින් තාමත් මම subscribe කරලා නැත්නම් මේ වගේ අලුත් වීඩියෝ බලන්න subscribe කරන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි සුබ දවසක්